අයිබුවන් අපි අද බලමු ප්‍රේමයේ මන්දහාසිනී කියන ලස්සන සින්දුවේ ලීඩ් පාට් එක මේ සින්දුව කරුණාරත්න දිවුල්ගණේ මහත්මයාගේ සින්දුවක්. ඉතින් මේ සින්දුවේ මේන් කෝඩ් එක තමා B minor කියන කෝඩ් එක. ඉතින් සින්දුවට යන්නට කලින් මම ඉස්සෙල්ලා මතක් කරනවා ඔයගොල්ලන් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහෙන් තියෙන රතුපාට subscribe button එක subscribe කරන්න. ඉතින් අපි යමු සින්දුවට. මුලින්ම තියෙන්නේ මේ වගේ පාට් එකක්. ඒ විදිහට play කරන්න. දැන් ඔයාලා මම අර කලින්ම intro එකේදී play කරනකොට play කරා මෙන්න මේ වගේ. ඒ විදිහට ඔයගලන play කරන්න පුළුවන්. ඒ කියන්නේ B minor chord එක අල්ලගෙන පොඩ්ඩක් මෙහෙම පල්ලෙහාට විතරක් මේ විදිහට. ඒ කියන්නේ bar 4ක් වගේ play කරා නම් හොඳටම ඇති. ඉතින් chord එකනේ play කරන්නේ ඒක කියලා දෙන්න දෙයක් නැහැ. ඉතින් ඊට පස්සේ පටන් ගන්න මෙන්න මේ විදිහට දෙවෙනි කම්බියේ 3 වෙනි fret එක. ඊළඟට එනවා දෙවෙනි කම්බියේ 5 වෙනි fret එක. ඊළඟට එනවා දෙවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක. එතකොට මේ විදිහට. ඊළඟට එනවා තුන්වෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එක. එතකොට සම්පූර්ණ පාට් එක ගැව්වොත්. ඊළඟට තියෙන්නේ මේ වගේ පාට් එක. ඒක ප්ලේ කරන්නේ මුලින්ම එන්නේ තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා දෙවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා තුන්වෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එක. එතකොට මේ විදිහට. හරිනේ ඊට පස්සේ තියෙනවා මේ පාට් එක. ඒක ප්ලේ කරන්නේ තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක. ඊළඟට හතරවෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එක. ඊට පස්සේ නැවතත් එනවා තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක. අපි සම්පූර්ණ එකම ගහලා බලමු. ප්ලේ කරා. ඊට පස්සේ ප්ලේ කරනවා ආයෙත් මේ වගේ. හරි මම ඒක කියලා දුන්නා. හැබැයි මම මෙතනින් තාපව කියලා දෙන්නම් ඒක. ඒක ප්ලේ කරන්නේ අපි ඉස්සලා මේ විදිහට ප්ලේ කරානේ. ඒත් එක්කම ප්ලේ කරනවා දෙවෙනි කම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට දෙවෙනි කම්බියේ 5 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට දෙවෙනි කම්බියේ 2 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට ප්ලේ කරනවා තුන්වෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එක. එතකොට මේ විදිහට. හරි. ඔය ටික තමයි මුලින්ම එන පාට් එකේ ප්ලේ කරන්න මෙතන තියෙන B මයිනර් එකේ. මම ආයෙත් ගහලා පෙන්නන්නම් බලන්න. ඊළඟට තියෙන්නේ මෙතනින් තියෙන B minor එකේ තියෙන පාට් එක අපි ප්ලේ කරන්න. එතකොට ඒක ප්ලේ කරන්නේ මුලින්ම මෙන්න මේ වගේ කොටසක්. ඒක ප්ලේ කරන්නේ මුලින්ම එන්නේ 3 වෙනි කම්බියේ 7 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට 3 වෙනි කම්බියේ 9 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා 2 වෙනි කම්බියේ 7 වෙනි ෆ්‍රෙට් එක. එතකොට මේ විදිහට. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ පාට් එකක් තියෙනවා. ඒක ප්ලේ කරන්නේ 2 වෙනි කම්බියේ 10. ඊට පස්සේ ප්ලේ කරනවා දෙවෙනි කම්බියේ 7. ඒ වගේ කොටස් 3ක් ප්ලේ කරන්න ඕනේ. ඒ කොහොමද? මෙන්න මේ විදිහට. ඊළඟට තියෙන්නේ මේ වගේ පාට් එකක්. ඒක ප්ලේ කරන්නේ 3 වෙනි කම්බියේ 9 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා 2 වෙනි කම්බියේ 7 වෙනි ෆ්‍රෙට් එක. එතකොට මේ විදිහට. ඊට පස්සේ ප්ලේ කරනවා මේ වගේ කොටසක්. ඒක ප්ලේ කරන්නේ පළවෙනි කම්බියේ 7 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා දෙවෙනි කම්බියේ 10 වෙනි ෆ්‍රෙට් එක. එතකොට ඒ නෝට් දෙක අපි ප්ලේ කරන්න ඕනේ තුන් පාරක් මෙන්න මේ විදිහට. අර කලින් ප්ලේ කරා වගේම ප්ලේ කරන්න ඕනේ තුන් පාරක්. ඊළඟට තියෙන්නේ මේ වගේ කොටසක්. ඒක ප්ලේ කරන්නේ 3 වෙනි කම්බියේ 9 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට 2 වෙනි කම්බියේ 7 වෙනි ෆ්‍රෙට් එක. ඒතර මේ විදිහට. ඊළඟට තියෙනවා මේ වගේ කොටස. ඒක ප්ලේ කරන්නේ පළවෙනි කම්බියේ 7 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට 2 වෙනි කම්බියේ 10 වෙනි ෆ්‍රෙට් එක. ඒ විදිහට තුන් පාරක් ප්ලේ කරන්න ඕනේ. කොයි විදිහටද? මෙන්න මේ විදිහට. අපි අර කලින් පාට් එකෙත් ගහුවේ මේ විදිහට තුනක්. හරි. ඒ විදිහට ප්ලේ කරන්න ඕනේ. අපි මේ දෙක ඉස්සෙල්ලා ගහලා බලමු.
අපි ආපහු ප්ලේ කරන්න ඕනේ ඔය කොටසම තමයි. ඒ කියන්නේ එකම කොටස මේකේ දෙපාරක් කියදෙනවා මෙන්න මේ විදිහට. තේරෙන්නේ? ඒ දක්වා ප්ලේ කරගෙන යනවා. ඒ කියන්නේ දෙපාරක්ම ප්ලේ කරගෙන යනවා. ඊට පස්සේ එක තැනකදී මේක වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. හරි. ඒක ප්ලේ කරන්නේ දැන් අපි ඉස්සලා ප්ලේ කරගෙන කියන්නේ මේක පටල ගන්න එපා. ප්ලේ කරගෙන යමුකෝ. එතකොට ඔයගලන්ට තේරෙයි. එහෙම ගැහුවානේ. ඒ දක්වා ප්ලේ කරගෙන ගිහින් ඊළඟට එනවා පළවෙනි කම්බියේ 7 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා පළවෙනි කම්බියේ 10 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා පළවෙනි කම්බියේ 9 වෙනි ෆ්‍රෙට් එක. 9 වෙනි ෆ්‍රෙට් එකට ඕගොල්ලන් පික් එක ඩබල් කරත් කමන්නේ නැහැ මේ විදියට. තේරෙනවනේ? ඒ විදියට ප්ලේ කරත් කමන්නේ නැත්තම් එක නෝට් එකක් කොහොම ප්ලේ කරත් කමන්නේ නැහැ. අපි දැන් ප්ලේ කරගෙන යමු එහෙනම් පල්ලෙහාටම. ඒ විදිහට ප්ලේ කරනවා. හරි. ඊට පස්සේ තියෙනවා මේ වගේ පාට් එකක්. ඕක මෙහෙම ප්ලේ කරන්නත් පුළුවන්. මේ B minor එක මෙතෙන්ට එනවා නම් අපි මෙතනදී මෙතනින්ම ප්ලේ කරමු මේ උඩහට යන්නේ නැතුව. ඒක ප්ලේ කරන්නේ දෙවෙනි කම්බිය 7 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා මෙතන 3 වෙනි කම්බියේ 9 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා 3 වෙනි කම්බියේ 7 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා 4 වෙනි කම්බියේ 9 වෙනි ෆ්‍රෙට් එක. එතකොට මේ විදිහට සින්දුවේ ඔය ටික තමයි මට කියලා දෙන්න තියෙන්නේ. ඔයගලන්ට මොනවා හරි අහන්න තිබුණොත් මගේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. මේකේ ෆුල් ලෙසන් එකක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණම සින්දුව ලීඩ් එකෙන් ප්ලේ කරන විදිය. ඉතින් ඔයගලන් එකට කැමති නම් ඒකටත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ පාඩමෙන් ඉක්මනටම හම්බුමු. ඔයගලන්ට සුබ දවසක් වේවා. ජය.